මැතිවරණ වියදම් නියාමන පනත යටතේ පක්ෂ වලින් අදහස් විමසීම ගත්තා. මේ මැතිවරණයේ වියදම් කිරීම සම්බන්ධයෙන් සියලුම පක්ෂ පහේ සම්බන්ධ වෙලා හිටියා. ඒ සම්බන්ධයෙන් ගිය වතාවේ වගේ එලිපිට අදහස් විමසීමක් නෙමෙයි. මම හිතන්නේ වෙන්වෙන්ම රහසිගතව ඒක ලියලා දෙන්න කියලා සෑම පක්ෂයකටම කිව්වා. ඉතින් හැම පක්ෂයක්ම ලියලා දුන්නා. ඒක මොන තත්ත්වෙන් තියනවද කියලා කියන්න අපි දන්නේ නැහැ. ඉතින් අපි බලන් ඉන්නවා මැතිවරණ කොමිසම් විසින් තීන්දුව කරනකම්. එක එක්කෙනා යෝජ්‍ය කතා කිරීම 109 ගැන තමයි කතා කරේ. අයි පරණ එකනේ. රුපියල් 20 ගැනත් මුලින් කතා කරා. රුපියල් 20 නේ මුලින්ම කිව්වේ. දැන් 109 ගැනත් කතා කරා. අපිට කියන්න පුළුවන්ද කීයක් විතර වියදම් කරා කියලා ජනාධිපතිවරණ ඔබතුමාලා? මේ දැන් ඉතින් ජනාධිපතිවරණේ විරලා මං අන්තිමයත් වෙලා මාව සෞතුරන්ට හදනවා මේ. ඇයිද අන්තිමයනේ මං? අන්තිමයා කියන්නේත් පළවෙනියා කියලා. ඇයිද පිටිපස්සෙන් පළවෙනියා මං? නෑ මේවර අපි තරම් කරන්නේ වන්නියට විතරයි. අනිවාර්යෙන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් ගන්නවා මං. ඒ කියන්නේ ආසනේ වන්නියයිදී අපිට තියෙන්නේ වන්නිය විතරනේ. මේ තරම් කරන්න බෑනේ. අනෝ ඇයි වන්නිය කියලා. හරියට හරි. දැන් ඇති වගේ කාණ්ඩේ මේ හරි. හරි thank you. නෑ දිනන්නේ නෑ. ඔබතුමාලා කීයක් විතර කියවුවද? ඔබතුමාලාගේ ගානක් කොහොමද? ඒක මං කියන එක හරි නෑනේ. ඒක රහසිගතව කරපු දෙයක් නිසා ඒක ඒ විදිහටම මැතිවරණ කොමිෂන් සභාව පමණක් ඒක දැනගනි. දැන් කොහොමද මැතිවරණ සූදානම ඔබතුමාලා? අපි සියලුම දිස්ත්‍රික්ක සඳහා අපේ කණ්ඩායම ඉදිරිපත් කළා තියෙනවා. අපි දැන් දැනටම ශක්තිමත්ව අපේ ප්‍රචාරණ වැඩපිළිවෙළවල් පටන් අරන් තියෙනවා. මං හිතන්නේ මේ වතාවේ මේ මැතිවරණයේදී පහුගිය වතාවට වැඩිය වෙනස් වූ ප්‍රතිඵලයක් සමස්ත ලංකාව පුරා එයි කියන එක තමයි අපේ විශ්වාසය. 3ක් නැති වෙන කතාවක් තමයි කියවෙන්නේ එළිය නම්. ඔව් ඒක බලමු අපි. ඒක අඩු වුණොත් 3 නෙමෙයි 2.5යි තියුනේ. අපේ පක්ෂය එහෙම වටන්න බෑ. ඒ කියන්නේ අපේ පදනම ශක්තිමත්. අපි මේ ශක්තිමත් පදනමක් තුල ඉඳගෙන ශක්තිමත්ව කටයුතු කරනවා. බලමු ඉදිරියට. නාමල් රාජපක්ෂ මහතා ජාතික ලයිස්තුවෙන් එන එක ගැන ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. එතුමාට දිනන්න බෑ කියලා. ඇයි එහෙම ඉදිරිපත් වුනේ එතුමා? නෑ එතුමාට අවශ්‍ය උනේ හම්බන්තොටින් ඡන්දය ඉල්ලන්න. මොකද 1936 ඉඳලා දිගටම රාජපක්ෂවරු හම්බන්තොට දිගින් දිගටම තරඟ කළා. ඒක ඔවුන් දිගින් දිගටම හිටපු දිස්ත්‍රික්කයක්. නමුත් මේ වතාවේ පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වෙන සියලුම අපේක්ෂකයන් දැඩි ඉල්ලීමක් කරා ඔබතුමා එක දිස්ත්‍රික්කයකට සීමා නොවි මුළු ලංකාව පුරා ඒ ප්‍රචාරණ ව්‍යාපාරය කරන්න කියලා පක්ෂයේ දැඩි ඉල්ලීම මත නාමල් රාජපක්ෂ මැතිතුමා ගත්ත තීන්දුව. රාජපක්ෂවරු ඇයි චන්දර ඉදිරිපත් නොවුනේ? නෑ ඉතින් නාමල් රාජපක්ෂ ඉන්නවා, ශෂේන්ද්‍ර රාජපක්ෂ ඉන්නවා. රාජපක්ෂ ඊළඟ පරපුර ශක්තිමත්ව ඉදිරිපත් වෙනවා. මේ පාර කීයක් විතර ගන්නවද ඔබතුමාලා? අපි බලමු. අපි බලාපොරොත්තු වෙනවා මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට වඩා වෙනස් වූ ප්‍රතිඵලයක් ලැබෙයි කියන එක. අපි විතරක් නෙමෙයි සමස්ත රටේම දේශපාලන විචාරකයින්ගේ මතයත් ඒක. දැන් 109 මොකද? අද 109 සම්බන්ධව කතා කරන 109ට 15. 15 යන්නේ. 15 යන්නේ. ඉතින් වියදම් කරන්න බෑනේ. ඉතින් වියදම් කරන්න කොහොමද සල්ලි? ඉතින් සල්ලි තියෙන කට්ටිය නම් මහා පරිමාණයේ ප්‍රකෝටි ගණන් වියදම් කරයි. බැරි දේශපාලන පක්ෂ වලට බෑනේ. ඔබ වහන්සේ ඉන්නේ මොන තැනද? අපි සාමාන්‍ය තත්ත්වයට. Low income families, low income monks, low income parties. This is kya kade batra? This is dekade. This is dekai. This is dekai kya dina na de? ජනතාව ඡන්දේ දෙන තරමට දිනන්න පුළුවන්. ඊ පාර වගේ වෙයිද නැත්නම් ඊට වඩා පොඩි එහෙම දෙයක් කරන ජනතාව ලබා දෙන ඡන්ද ප්‍රමාණය කොහොමද? ඒ අනුව අපි බලමුනේ.